රයිට් අද වීඩියෝ එකෙන් කතා කරමු අපි මොකක්ද මේ ෆ්‍රොන්ට් එන්ඩ් වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ කියලා. ඉතින් මම මේ වෙබ් ඩෙවලොප්මන්ට් ගැන ඕවරෝල් කතා කරන වීඩියෝ සීරීස් එකක් කරන්න ගොඩක් කල් ඉඳන් බලාගෙන හිටියා. ඉතින් මම මේ අද ඉඳන් දාන වීඩියෝ එක ඉඳන් ඉස්සරහට මේ ඕවරෝල් වෙබ් ඩෙවලොප්මන්ට් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකක් කරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන්ට කන්ටිනියු කරගෙන යන ලෙසන් සීරීස් ටිකත් එහෙම කන්ටිනියු කරගෙන යමු අපි. ඉතින් මේක තමයි මම පළවෙනි වතාවට මගේ මූණ පෙන්නලා වීඩියෝ එකක් කරන. ඉතින් ඔයාලගේ මොන හරි සජෙෂන්ස් තියෙනවා නම් පොඩ්ඩක් කමෙන්ට් සෙක්ෂන් එක අපි දාගෙන යමු. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එකෙන් මොනවද ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේකේ ඕවරෝල් කතා කරනවා වෙබ් ඩෙවලොපර් කෙනෙක් වෙන්න අවශ්‍ය දේවල් ගැන. මම මුලින්ම වීඩියෝ එකේ කතා කරනවා අපි කොහොමද ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් වෙන්නේ සහ ඒ අතර මොනවද ඒ ෆීල්ඩ් එකේ කතා කරන්න තියෙන්නේ කියලා. ඊළඟට මම කතා කරනවා බෑක් එන්ඩ් එක APIs කියන්නේ මොනවද, databases කොහොමද අපි හරියට තෝරගන්නේ, ඔය වගේ දේවල් ගොඩක් ගැන කතා කරන්න තියෙනවා. මුල්ම වීඩියෝ එකෙන් අපි බලමු මොකක්ද මේ ෆ්‍රොන්ට් එන්ඩ් වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ කියලා. රයිට්, ඔයාලට පේනවා මේ ස්ලයිඩ් එක දැක්කම අපි අද කතා කරන්න ටොපික්ස් ටික. මම මේ ටොපික්ස් ටික ඔක්කොම දාන්න හේතුව තමයි ගොඩක් දුරට YouTube එකේ තියෙන වීඩියෝස් බැලුවම ඔයාලට පොඩි අයිඩියාවක් විතරයි එන්නේ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ මොකක්ද කියලා. ඒක නිසා ඔයාලා හිතනවා මේ ෆ්‍රොන්ට් එන්ඩ් කියන ෆීල්ඩ් එක අපිට බැක් එන්ඩ් කියන ෆීල්ඩ් එක ඉගෙන ගන්නවට වඩා ගොඩක් ලේසි කියලා. ඒ වුණාට ඒක ඉගෙන ගන්න ගත්තම ඔයාලා හිතනවා මේක මං හිතුවට වඩා ගොඩක් අමාරුයි කියලා. ඇත්ත ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ මේ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට්වත් බැක් එන්ඩ් ඩෙවලොප්මන්ට්වත්. ඉතින් ඒක ඇත්ත කතාවක්. මේ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් ඒවා බැක් එන්ඩ් ඩෙවලොප්මන්ට් ඒවා ඒක මාසයක් දෙකක් දාලා ඒක අපිට ඉගෙන ගන්න අමාරු දෙයක්. ඒක නිසා මේ තියෙන්නේ මම අද ඩිස්කස් කරන්න යන ටොපික්ස් ලිස්ට් එක. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ කියලා. ඊළඟට බලමු මොනවද ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක්ට අවශ්‍ය ටූල්ස් සහ ටෙක්නොලොජිස් කියලා. ඉතින් මම අනිත් වීඩියෝ වලත් අඩංගු වෙන මෙමේ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් වල තියෙන ප්‍රධාන ෆීල්ඩ්ස් තුනක් තියෙනවා. ඒක තමයි මම මෙතනදී ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මෙන්න මේ ටොපික් එක ගොඩක් වැදගත්. ඊළඟට මේ හතර වෙනිදේ තියෙන ටොපික් එක ගොඩක් වැදගත් දෙයක්. මේකෙදි මම කතා කරනවා මොනවද ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඔයා ඉගෙන ගන්න ඕන ෆ්‍රේම්වර්ක්ස් ඇන්ඩ් ලයිබ්‍රරිස් කියලා. ඊළඟට ඕනම් වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් හම්බුණා අපි ඒක ඩෙවලොප් කරන්න යන වර්ක් ෆ්ලෝ එක කොහොමද අපි ඩිස්කස් කරගන්නේ, කොහොමද මැනේජ් කරගන්නේ කියලා අපි ඊළඟ පාර්ට් එකෙන් කතා කරනවා. ඊළඟට මම මෙන්න මේ මෙතනදී කතා කරනවා රෙස්පොන්සිව් ඩිසයින් එක කියන්නේ මොකද්ද. මේ ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් ෆීල්ඩ් එකේ ගොඩක් වැදගත් දෙයක් තමයි මේ රෙස්පොන්සිව් ඩිසයින් කියන එක. රයිට්, ඊළඟට මම කතා කරනවා මෙන්න මේ බ්‍රවුසර් කම්පැටිබිලිටි ඇන්ඩ් ටෙස්ටිං කියන ගොඩක් වැදගත් මාතෘකාව ගැන. ඊළඟට මම කතා කරනවා අනිවාර්යයෙන්ම කතා කරවෙච්ච දෙයක් ඔය හදන ඇප්ලිකේෂන් එක මොකක් හෝ ඒවා ෆ්‍රොන්ට් එන්ඩ් එකක් වේවා ඔයාගේ බැක් එන්ඩ් එක වේවා මේක දෙකටම පොදු දෙයක් ඔයාගේ ඔප්ටිමයිස් කරන හැටි ඔයාගේ පර්ෆෝමන්ස් එක ඔයාගේ ඇප්ලිකේෂන් එකේ. ඊළඟට මම ඇක්සෙසිබිලිටි ගැන කතා කරනවා වගේ ෆ්‍රොන්ට් එන්ඩ් ප්‍රොජෙක්ට් එකේ කොහොමද ඇක්සෙසිබිලිටි එක හරියටම වැඩ කරන විදිහ හදන්නේ කියලා. ඊළඟට මම කතා කරනවා ඔයා ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් වෙන්න ආස නම් ඕවරෝල් මොනවද කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් කියලා. මෙතන මම පොඩි ලිස්ට් එකක් තමයි දාලා තියෙන්නේ. ඒ වුණාට ඔයාලට ප්‍රොජෙක්ට්ස් ඕන තරම් හොයාගන්න පුළුවන්. හරි, ඔය ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක කතා කරන කලින් මම මෙන්න මේ දේ අනිවාර්යෙන් කතා කරන්න ඕන. මෙතන තියෙනවා වෙබ් ඩිසයින් කියලා කොටසක් තියෙනවා, වෙබ් ඩෙවලොප්මන්ට් කියලා කොටසක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය උතන පටලවගෙන ඉන්නවා මේ වෙබ් ඩිසයින් කියන්නේ මම වෙන මේ ෆ්‍රොන්ට් එන්ඩ්. ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ මේ වෙබ් ඩිසයින් කියන කැලල කියලා. ඔන්න උතන ඔය පැටලිල්ල මෙතනදී ලියා ගන්න ඕනේ හැමෝම. මෙතනදී වෙබ් ඩිසයින් කියන්නේ වා හිතන්න ඔයාට මොකක් හරි පෝට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් හදා ගන්න ඕනේ. ඒකදී වා ඩිසයින් පාර්ට් එක කියලා කියන්නේ වෙබ් ඩිසයින් කියන්නේ වා ඒකේ ප්‍රොටෝටයිප් එක ඇඳගන්න එක. ඔයා දන්නා Figma යූස් කරලා පුළුවන්, නැත්නම් ඕන කෙනෙක්ට පෑනයි කොලේ යූස් කරන්නත් පුළුවන්, නැත්නම් ඒකට ෆොටෝෂොප් වගේ ඇප්ලිකේෂන් එකක් යූස් කරන්නත් පුළුවන්. ඔයාලා දන්න මේ Figma කියන ඇප් එක තමයි දැනට ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් භාවිතා වෙන්නේ. ඒක තමයි ඩිසයින් එක. ඒකදී අපි කතා කරන කොහොමද අපේ වෙබ්සයිට් එකේ කලර් ස්කීම එක හදාගන්නේ, කොහොමද අපේ කලර් කෝඩ්ස් ටික මැනේජ් කරගන්නේ, කොහොමද අපේ ස්ක්‍රීන්ස් ටික හරියට හදාගන්නේ, කොහොමද අපි යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන විදිහට යූසර් එක්ස්පීරියන්ස් එක හදාගන්නේ, ඔයගෙ දේවල් ටිකක් තමයි අපි ඩෙවලොප්මන්ට් එකේ කතා කරන්නේ. කොට මිගොත් අපි කතා කරන්නේ යූසර් ඉන්ටර්ෆේසස් UI ඇන්ඩ් යූසර් එක්ස්පීරියන්ස් UX කියන දෙක. ඇන්ඩ් රෙස්පොන්සිව් ස්ක්‍රීන්ස් කොහොමද වැඩ කරන්නේ ඔයගෙ ගොඩක් දේවල් ගැන කතා කරන මේ වෙබ් ඩිසයින් කියන පාර්ට් එකේ. මේකත් වෙනම ෆීල්ඩ් එකක්. ඕක ඇති වෙන්නේ නැහැ වෙබ් ඩෙවලොප්මන්ට් කියන පාර්ට් එකට. වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ වා HTML ඒවා CSS ඒවා JavaScript ඒවා නැත්නම් වෙන මොන හරි ටෙක්නොලොජියක් ඒවා ඔයා ඒ අපි හදන ඩිසයින් එක කෝඩ් එකට ඉම්ප්ලිමන්ට් කරද්දී තමයි වෙබ් ඩෙවලොප්මන්ට් එකක් අපි කරනවා කියලා කියන්නේ. ඉතින් මම කතා කරන්නේ මෙතන ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් ගැන. ඒකද අපි ප්‍රධාන වශයෙන් යූස් කරන ලැන්ග්වේජස් තුනක් තියෙනවා.
මම මේ වගේ ඉස්සරහට ඩීප්ලි කතා කරනවා. ඒ වුණාට මේ තියෙන HTML, CSS, JavaScript කියන ලැන්ග්වේජස් තුන තමයි අපි බේසිකලි ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් වලට මේන්ලි යූස් කරන ලැන්ග්වේජස් තුන වෙන්නේ. ඉතින් මම හිතනවා මෙතනදී ඔය ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට්, ෆ්‍රන්ට් එන්ඩ් ඩිසයින් ගැන තිබිච්ච පැටලිලා වලට ලිහින්න නැති කියලා. ෆ්‍රන්ට් එන්ඩ් ඩිසයින් එක කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකේ ඩිසයින් එක කොහොමද හැදෙන්නේ, මේ ඩිසයින් ෆ්ලෝ එක අපි මුලින්ම හදාගන්න ඕනේ. ඩෙවලොප්මන්ට් කියන්නේ කවුරු හරි ඩිසයිනර් කෙනෙක් නැත්නම් ඔයාම වෙන්න පුළුවන්. ඔයාට මේ දෙකම කරන්න පුළුවන්. ඔයා ඩිසයින් එක කරන්නත් පුළුවන්, ඩෙවලොප්මන්ට් එක වෙනම කරන්නත් පුළුවන්. නැත්නම් ඩිසයින් එකයි ඩෙවලොප්මන්ට් එකයි ඔයාට තනියෙන් කරගන්නත් පුළුවන්. ඒක වෙනම වැඩක්. මං හිතනවා ඔයාට මේක තේරෙන්නේ නැති කියලා. හරි, අපි දැන් බලුවා ෆ්‍රන්ට් එන්ඩ් ඩිසයින් කියන්නේ මොකද්ද, ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම මේක ඔයාලට තවදුරටත් පැහැදිලි කරන්න මං ඇවිල්ලා තියෙනවා දැන් YouTube layout එකට. නැත්නම් YouTube කියන වෙබ්සයිට් එකට මං ඇවිල්ලා තියෙනවා. ඔයාට පේනවා ඔයා YouTube එකට ආවම මෙන්න මේ වගේ සෙක්ෂන් එකක් තමයි ඔයාට පේන්නේ. ඉතින් ඔයාලට මෙතනදී YouTube එකේ databases ඔයගෙ මොනවත් පේන්නේ නැහැනේ. ඔයාලට YouTube එකේ මේ විදිහට overall minimum interface එක තමයි පෙන්වන්නේ. ඔයාලට පෙන්වන්නේ minimum interface එක තමයි ඔයාලට පෙන්වන්නේ. YouTube එකේ ඕනම user කෙනෙක්ට overall minimum interface එක තමයි පෙන්වන්නේ. හරි? ඉතින් මේ interface එක ඔයාලා එකිනෙක කෙනාට වෙනස් වුණාට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි YouTube එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ. වාන්න එක තේරුම් ගන්න ඕනේ. YouTube එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක නැත්තම් ඕනම වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ අපිට මෙන්න මේ සෙක්ෂන්ස් වලට. ඉතින් ඔයාලා තේරෙන්න ඕනේ මෙන්න මේ YouTube එකට ගියාම නැත්තම් ඕනම වෙබ්සයිට් එකට ගියාම යූසර්ට මුලින්ම පෙන්වන මෙන්න මේ ලේඅවුට් එක මෙන්න මේ පෙන්වන දේ තමයි ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ. මේක තමයි YouTube එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක. මම ඔයාලට තව එක්සැම්පල් එකක් පෙන්වන්නම්. මං දැන් ගිහිල්ලා තින්නේ Geeks for Geeks කියන වෙබ්සයිට් එකට. ඒකේ මේ තියෙන්නේ ඒ වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක. මේක Geeks for Geeks එකේ ප්‍රොබ්ලම් සෙක්ෂන් එක. ඒක තමයි මේ විදි වෙනස් විදිහට පෙන්වන්නේ. ඉතින් මේ තියෙන්නේ Geeks for Geeks එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක. Geeks for Geeks එකට ලොග් වෙන යූසර් කෙනෙක්ට මුලින්ම පෙන්වන්නේ මෙන්න මේ සෙක්ෂන් එක. ඉතින් ඔයාලට පෙන්වන්නේ නැහැ මෙතනදී මේ Geeks for Geeks වෙබ්සයිට් එකේ ඩේටාබේස් මොනවද පෙන්වන්නේ නැහැ, සර්වර්ස් මොනවද පෙන්වන්නේ නැහැ. ඔයාලට පෙන්වන්නේ ඒකේ තියෙන නිකන් ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් දේවල් ටික. ඉතින් මේ තියෙන්නේ Geeks for Geeks වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක. එතන මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ තියෙන්නේ YouTube කියන වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක. ඔය වගේ ඕනම වෙබ්සයිට් එකකට ලොග් වුණාම මෙන්න URL එකට ගියාම යූසර්ට පෙන්වන ටික තමයි අපි ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා කියන්නේ. රයිට්. මං හිතනවා ඔයාලට ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ මොකද්ද තේරෙන්නේ නැති, සහ වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ මොකද්ද කියලා අයිඩියාවක් එන්නේ නැති කියලා. ඉතින් මෙතනදී මම මේ ස්ලයිඩ් එකේදී කතා කරන ඔයාලට ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ස්ලා යූස් කරන ටෙක්නොලොජිස් කිහිපයක්. මං හිතනවා ඔයාලා මේ ටෙක්නොලොජිස් කිහිපයක් මෙතන දාලා තිනවා. මේ ඔක්කොම නෙවෙයි, මේන් කිහිපයක් ඔයාලා දැනටමත් යූස් කරලා තියෙන නැත්නම් දැනටමත් ඉගෙන ගන්නවා ඇති. මෙතන තියෙනවා HTML තියෙනවා, Bootstrap තියෙනවා, Material UI, JavaScript, Redux, Node, React.js ඔයගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ටෙක්නොලොජිස් ගොඩක් එකතු කරලා තමයි වෙබ්සයිට් එකක් හදාගන්නේ. ඉතින් මට එන්නේ නොලෙජ් එක තමයි මෙතන දෙන්න උනේ. ඉතින් මේ වගේ තමන්ට අවශ්‍ය ටූල්ස් මොනවද, තමන්ට අවශ්‍ය ටෙක්නොලොජිස් මොනවද කියලා අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින්. ඒක නිසා තමයි මම මෙතන මේ දේවල් ටික දාලා තින්නේ. මේ දේවල් ගැන අපි ඉස්සරහට විස්තරාත්මකව කතා කරමු. ඔව්, මෙන්න මෙතනින් තමයි මම තවත් වැදගත් දෙයක් ඔයාලත් එක්ක බෙදාගන්නේ. මං කිව්වා කලින් මේ ෆ්‍රන්ට් එන්ඩ් වෙබ් ඩෙවලොප්මන්ට් කියන එක කොටස් තුනක් නැත්තම් මේන් ටෙක්නොලොජිස් තුනක් යටතට තමයි කඩා ගන්න ඕනේ. ඒ ටෙක්නොලොජිස් තුන ගැන තමයි මම මෙතනදී කතා කරන්නේ. මම මුලින්ම කතා කරන ටෙක්නොලොජි එක තමයි මේ HTML කියන ටෙක්නොලොජි එක, නැත්නම් HTML කියන ලැන්ග්වේජ් එක. HTML කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙවෙයි, මාකප් ලැන්ග්වේජ් එකක්. හරි? ඉතින් ඔයාලට හිතන්න පුළුවන් මොකක්ද මේ HTML කියන්නේ කියලා. HTML කියන්නේ මෙතන ඔයාලට ස්ලයිඩ් එක කියවම තේරෙවි. ඉතින් අපි බේසිකලි HTML වලින් කරන්නේ අපේ වෙබ් පේජ් එකේ elements ටික කොහොමද display වෙන්න ඕනේ, කොහොමද මේවා මෙතන තියෙන්න ඕනේ ඔන්නෙ විදිහට අපි බ්‍රෝස් එකට අපි කියන්නේ මෙන්න මේ HTML කියන language එක use කරලා. ඔයාලට තේරෙනවා මේ කියවමත් HTML used to structure the elements on the web page. ඒ කියන්නේ වෙබ් පේජ් එක අපි use කරන elements ටික හරියට structure කරගන්න තමයි HTML use කරන්නේ. මේ දේ තේරුම් නැත්නම් අපි මේක example link කරලා බලනවා ඉස්සරහට. ඒ නිසා අපි ඉතුරු technologies දෙකත් බලලාම example එකට යමු. Right. මන් දැන් කිව්වා මේ HTML කියන්නේ අපි අපේ වෙබ් පේජ් එකේ කන්ටෙන්ට් එක ඩිස්ප්ලේ වෙන්න ඕන විදිය, බ්‍රවුසර් එකට කියන විදිය කියලා. ඉතින් මන් දැන් ඔයාලට මේක එක්සැම්පල් එකෙන් පෙන්නන්නම්. මන් දැන් ආයෙත් යමු අපේ YouTube එකට. අපේ ආයෙත් YouTube එකට ගියාම ඔයාලට පේනවා මෙන්න මේක මේ ස්ට්‍රක්චර් එකලා තියෙන ටික. කියන්නේ මෙන්න මේ elements ටික මේකේ වැටෙන්න නම් මේක අපි කොහෙන් හරි දාන්න ඕනේ කියන නැත්තම්. ඔයාලට හිතෙන්න ඕනේ මෙතන ඉබේම බටන් එකක් මෙතන වැටෙන්නේ නැහැ. ඒකට ඇටින් මෙහෙම ඉබේ බටන්ස් වැටෙන්නේ නැහැ.
මෙනිමේටික අපි හරියට බ්‍රෝස් එකට කියන්න ඕනේ මේ ටික පිළිවෙලට මට දාලා දෙන්න කියලා. මොනවද දාලා දෙන්නේ කියලා තමයි අපි HTML වලින් කියන්නේ කියන්නේ. අපි බේසික් ස්ට්‍රක්චර් එක තමයි අපි HTML යූස් කරලා කරන්නේ. හරි? අපි යමු දැන් ඊළඟ ටෙක්නොලොජි එක මොකද්ද කියලා බලන්න. රයිට්. ඊළඟට අපි කතා කරන ටෙක්නොලොජි එක තමයි CSS කියන්නේ. CSS කියන්නේ cascading style sheets කියන එක. මේක තමයි මේකේ දීර්ඝයෙදිම බලමු CSS කියන්නේ මොකද්ද කියලා. බලන්නවා මේ ස්ලයිඩ් එක කියවලා CSS කියන්නේ අපි HTML වලින් මොකද්ද කරේ? අපි HTML වලින් කරේ buttons දෙකක් නම් buttons දෙක අපි display වෙන්න ඕනේ කියලා HTML වලින් කියන අපි මෙතන button එකක් තියෙනවනේ මෙතන button එකක් තියෙනවනේ කියලා අපි ඒකේ main content එක තමයි අපි HTML එකෙන් දාගෙන යන්නේ. හිතන්න ඔයා මෙහෙම දාගන්න button දෙක ඔයාට එක යට එක නෙමෙයි වැටෙන්න ඕනේ මෙහෙම හරහට කියන්නේ එකක් මෙතන ඔය විදිහට නෙමෙයි මට වැටෙන්න ඕනේ. අන්නේ ඉන්න විදිය නැත්තම් ඔවයි හැසිරීම ගැන අපි කතා කරන්නේ CSS වලින්. මම මේක හරියටම පැහැදිලි කරන්නම් මම මෙතන අපි අංගෝ ආයෙත් අපේ YouTube එකට ගියාම ඔයාලට පේනවා මෙතන මෙන්න මේ වීඩියෝ සෙක්ෂන් එක ගන්නකො මේ වීඩියෝ සෙක්ෂන් එක ඔයාලට පේනවා එකක් ඔයාලට මේ වීඩියෝ සෙක්ෂන් එකට ගියාම පේනවා මේක ගොඩක් පැහැදිලිව මේක ඩිස්ප්ලේ වෙනවා. මේ ඩිස්ප්ලේ වෙන්නේ මේක මෙහෙම තියෙන්න ඕනේ මේ ටික මෙහෙම තියෙන්න ඕනේ කියලා අපි කියන්නේ CSS යූස් කරලා. ඉතින් පොසිෂනින් විතරක් නෙමෙයි මේ බටන්ස් වල අපි දාන ඕනම HTML element එකක අපි ස්ටයිල් කරගන්න යූස් කරන්නේ CSS. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මෙතනදී මේ ඩට් බටන්ස් වල මේ විදිහට බෑක්ග්‍රවුන්ඩ් කලර් එකක් දාගන්න ඕනේ මේ විදිහට හව ඉෆෙක්ට් එකක් දාගන්න ඕනේ කියලා අපි ඩිෆයින් කරන්නේ. මම මේක ආයෙත් පෙන්නන්නම් ඔයාලට. බලන්න මෙන්න මේ house music කියන බටන් එක. මේ බටන් එක අපි මේ කර්සර් එක උඩින් යද්දි බලන්න ඒක හව ඉෆෙක්ට් එකක් ඇඩ් කරලා තිනු. ඒක අපිට HTML යූස් කරලා කරන්න බෑ. ඒකට ඒව ඒ වගේ දෙයකට තමයි අපි CSS යූස් කරන්නේ. ඔයාලට පේන මේ බටන් එකේ border radius එකක් ඇඩ් වෙලා තියෙනවා. ඔයගේ දේවල් කියන්නේ අර basic පේනුම අපි වෙනස් කරගන්නේ අපි CSS යූස් කරලා. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. අපි මේක ගැන example එකක් බලද්දි ඔයාලට මේක තවත් දුරට තේරෙන්න පුළුවන්. හරි. මොන අපි HTML කියන්නේ මොකක්ද කියලා බලුවා. CSS කියන්නේ මොකක්ද කියලාත් බලුවා. අපි යමු ඊළඟට JavaScript කියන්නේ මොකක්ද කියලා බලන්න. JavaScript කියන්නේ ඔයාලට මෙතන slide එකේ පේනවා JavaScript වලින් පුළුවන් අපි HTML වලින් දාන elements වල interactivity එක වගේම dynamic behavior එක වෙනස් වෙන්න ඕන විදිහ ලියන්න. මම මේ මොකද්ද කියන්නේ dynamic behavior එක interactivity එක ඔය එක එක දේවල් නිසා මේක පටලවගන්න එපා. හරි ලේසි දෙයක් තියෙන්නේ. හිතන්නකෝ මම මේ දාන button එකක් click කරාම මට ඒකේ button එකේ පාට වෙනස් වෙන්න ඕන. මේ පාට වෙනස් වෙන්න ඕන කියන්නේ දැන්ට තියෙන button එක රතු පාටයි ඒක මට කහ පාට විදිහට වෙනස් කරගන්න ඕනේ. ඒක පුළුවන් අපිට HTML වලින් කරන්න. බැහැ නේද? يعني බටන් එකක් අපිට දාගන්න පුළුවන් HTML වලින්. බටන් ටැග් එකක් විතර අපිට HTML වලින් දාගන්න පුළුවන්. CSS යූස් කරලා අපිට බටන් එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. හරි? බටන් එක රතු පාට නැත්නම් කහ පාට අපිට හදාගන්න පුළුවන්. ඒවා ස්ටැටික්. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒත් මම user කෙනෙක් බටන් එක ක්ලික් කරාම ඒකේ පාට කහ පාට විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා අපිට ඒක HTML වලින්වත් CSS වලින්වත් කරගන්න බැහැ. කියන්නේ මේ interactivity එක user අවිල්ල ක්ලික් කරනවා, user අවිල්ල drag කරනවා වගේ දේවල්. කියන්නේ ඒවට කියන්නේ අපි interactions කියලා. ඉවගේ දේවල් මැනේජ් කරන්න පුළුවන් අපිට මේ මේ JavaScript ලැන්ග්වේජ් එකෙන්. මම මේක ආයෙත් පැහැදිලි කරන්නම් ඔයාලට. මේ බලන්නකෝ. මම අපි යමු YouTube එකට ආයෙත්. YouTube එකට ගිහිල්ලා බලන්න මම මෙතන මෙන්න මේ බටන් එක ක්ලික් කරා මගේ මෙන්න මේ channel එකේ මේ විදිහට මොඩියුල් එකක් ඕපන් වෙනවා. ඉතින් මේක අපිට කරන්න බෑ HTML වත් CSS වත් යූස් කරලා. මේකට අපිට JavaScript අවශ්‍ය වෙනවා. ඔයාලට මම තව දෙයක් පෙන්නන්න. බලන්න මම මෙතන මේ බටන් එක ක්ලික් කරාම මේ විදිහට ෆිල්ටර්ස් ටික ආයෙ අපේ වීඩියෝ සෙක්ෂන් එකට ඇඩ් වෙනවා. මේ විදිහට ඔයාලට බෑ මේ ටික HTML CSS දෙක විතරක් යූස් කරලා කරගන්න. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. රයිට්. අපි දැන් බලමු මේක අපි දැන් කරපු දේ එක්සැම්පල් එකෙන් අපි බලමු මේ ටික කරගන්නේ කොහොමද කියලා. හරි මම දැන් කතා කරා HTML කියලා දෙයක් ගැන, CSS කියලා දෙයක් ගැන, JavaScript කියලා JavaScript කියලා දෙයක් ගැන. හරි මම දැන් මෙතන ඇවිල්ලා මම ඔයාලට පෙන්නන්නම් මම මෙතන HTML ෆයිල් එකක් හදාගන්නවා. ඒකට මම දෙනවා index.html කියලා. හරි ඔන්න ඉදිරිය තමයි මම HTML ෆයිල් එකක් හදාගන්නේ. මම මෙතන CSS ෆයිල් එකක් හදාගන්නම්. ඒක මම යූස් කරන්නේ මොකටද? styles වලට. එහෙනම් මම styles කියලා කියන්නකො styles.css. ඊටස් මම script tag ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ මගේ button එකේ පාට මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා මම කිව්වා. රතු පාට ඉඳන් කහ පාට යන නම් මම ලියා ගන්න ඕනේ JavaScript ෆයිල් එකක් හදාගන්න ඕනේ. ඒකට මම script tag ලියා ගන්න ඕනේ script.js. ඔයාලට පේනවා මේ විදිහට මේක බෙන් වෙලා හැදෙනවා. හරි මම දැන් HTML ෆයිල් එකට ඇවිල්ලා මට අවශ්‍ය HTML ටික මම දාගෙන පෙන්නන්නම්. හරි දැන් බලන්න මම HTML ටික දාගත්තා. ඉතින් මම මේක
ट्यूटोरियल सेशन ने नवे नहीं सदा HTML पेस्ट करें तीन मम्मी दी पेहदरी करना मम्म मिथन दागन तीन HTML बटन निलमंटा एक अन्नी मन दिन बटन इतना मगे वेब पेज के दागन तीन इतने बल बटन के पेन मम्मी वेब पेज ओपन करना ओपन करता पेन मेन मेरे आप बटन के पेन सब्सक्राइब किया डिफॉल्ट बटन स्टाइल के इतना बैठला थी हर दम मट मे बटन की पार्ट विनाश करना मट मे बटन की पार्ट रतपाट करना सह मट मे बटन का प्लेस करना मगे स्क्रीन की हरियटम मेदे वे देवल कोहमद करें मैं कदा कर पार्ट पोजिशन विनाश करें CSS यूज कर लाने मैं पेन अना कोहमद मैं CSS सेट करें अभी दात्यम पे को वाट पुल CSS सेट करना मेन मे विधि वाट पुल अभी मेन मे हदप CSS फाइल इंडेक्स HTML फाइल लिंक करना इकट पुल लिंक मैंने मेतन आगे स्टाइल फाइल मेरे लिंक करें मे HTML CSS JavaScript लिंक कर प्रोजेक्ट गुडाक मे मगे चैनल पुला एडिट रिफर करगा मेरा देवलगन दुरा आशा वाड़ पुला स्टार्ट टैक वीडियो बला मंगे वीडियो मंगे वीडियो लिंक पल्ह पीली वर्ल्ट डिस्क्रिप्शन इध मंगे वीडियो लिंक डिस्क्रिप्शन के पीली वर्ल्ट वाले अन्न पात दी हर उन्नदे मगे HTML अवश्य रईट उन्नदेम मग HTML अवश्य स्टाइल दागन तीन मे विधि बलन मग कील तीन मग स्टाइल वेटेन विधि इतनी मेक CSS टीवरिया मे दीवा पेहदील करें वारे मग मगे HTML CSS दागन तीन मन CSS क्यूवे मगे बटन मगे बटन दिन वेब पेज की मेद अंड मगे बटन कल नस्कर हतपाट की रईट बलन कुछ अंत मेक तीन की बल हाव इफेक्ट एट तीन हाव इफेक्ट दापेपन बल मैं हाव इफेक्ट दागन तीन बल मट अवश्य मैं स्टाइल करते CSS यूज कर ला मट बेह मेक HTML यूज कर ला विनस्कर दंग बटन के पार्ट विनस्कर फोट विनस्कर मेक पोजिशन विनस्कर दटने बटन क्लीक करा बटन की कल कह पाट विन सह मे टेक्स्ट सब्सक्राइब कि चेंज विनाट करना मुखिंदेना वाड़ तेरे मट स्क्रिप्ट जावा स्क्रिप्ट लिने मट मे बटन के पार्ट विनस्कर सह मट मे टेक्स्ट विनस्कर मम्मी बटन क्लिक कराट पसे राइट अभी हम कोहमद मे जावा स्क्रिप्ट लिया बलागन राइट जावा स्क्रिप्ट लिया कॉलिंग अभी पुलवा मेनमे मगे स्क्रिप्ट फाइल मेतन लिंक करना मगे HTML फाइल मतक अभी CSS फाइल मेन मेतन मे लिंक करता मगे स्क्रिप्ट फाइल मे मेतन लिंक करना पुलवा सह मम मेतन स्क्रिप्ट लिव्वा मट मगे बटन के कल कर मे अंड मगे टेक्स्ट कनस्कर दिन मे मम मेग क्लिक कराट पास इत मे जावा स्क्रिप्ट तोट पुलवा जावा स्क्रिप्ट बेसिक वीडियो सीरीज कर लीना एट लिंक मैं पल्ले डिस्क्रिप्शन दालती अना राइट दम तविल मगे बटन बलान मम्मी इक पार क्लिक करें बटन के खाले मारना सह मे के अतल तीन टेक्स्ट सब्सक्राइब विना वो तेरे मम्मी तेन पेहदली करते अभी मुलिम का अवश्यता मट बटन दागरना मैं बटन दागता HTML यूज कर ला मम्मी तेन ओडेपेना HTML यूज कर बटन दागते बटन के सह मट बटन का प्लेस स्क्रीन मेद CSS फाइल लिंक करता मेरे मेन मेतन CSS फाइल लिंक करता CSS फिल्म मंक्यूवा मगे बटन मट प्लेस कर लेना अपे बोडिये मेद अंड मगे बटन खाले रतपाट विनस्कर सह मे बोडी देवाल्टिया विनस्कर अंड मगे टेक्स्ट विनस्कर सह मट बोडी हाव इफेक्ट दिन ओटी मंग करता CSS यूज कर ला इलाकट मट आवश्यकता मगे बटन क्लिक करा मट की खाली विन एक मंकरे स्क्रिप्ट जावा स्क्रिप्ट यूज कर मुलिम मंग स्क्रिप्ट फाइल जावा स्क्रिप्ट मुलिम मंकर HTML मगे स्क्रिप्ट लिंक करा इलाकट मंग स्क्रिप्ट मम्मी क्लिक करा मगे खाली विनस्कर कह पाट अंड मगे टेक्स्ट विनस्कर सब्सक्राइब मंग पड़ी इंट्रैक्शन मेतन लिया मंग इतना आट दोड़ी ऐडिया के मुखाद मे HTML लिंक करें मुखाद CSS लिंक करें मुखाद जावा स्क्रिप्ट लिंक करें हरि अभी बलू इलेक्ट पिक अभी तीन कथाकर अब फ्रंट एंड फ्रेमवर्क अंड लाइफ बेस इलेक्ट कथाकर इत मेतन दिवा दम कल बल वेप मगे प्रोजेक्ट मम्मी यूज कर फ्रेम वर्क अंड मगे प्रोजेक्ट मम्मी यूज कर
लाइव ब्रीज කියලා. ඒ දේවල් අපි පස්සේ බලමු. අපි දැන් බලමු දැනට මොකක්ද මේ ෆ්‍රේම්වර්ක් එක කියන්නේ කියලා. ඉතින් මේ ෆ්‍රේම්වර්ක් එක කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා හිතන්න. රයිට්. ඔයාට ගියක් හදාගන්න ඕනේ. ඔයා තමයි ගියේ හදන්නේ. ඉතින් ඔයා කොහොම හරි දොරවල් එන්න ඕන, තැන් ජනෙල් එන්න ඕන, තැන් වහල් ගහන්න කොහොමද කියලා හදලා ගියේ හදනවා. ඔය වැඩේම ඔයා කරනවා කවුරු හරි බාස් කෙනෙක් ගෙන්නලා, ගෙවල් හදන්න දන්න බාස් කෙනෙක් ගෙන්නලා ඔයා කරනවා ඔය වැඩේම. කවුරු කරන වැඩේද හොඳට කරන්න පුළුවන් සහ ඒ කියන්නේ efficiently කරන්න පුළුවන් කවටද? අනිවාර්යෙන් බාස් දෙන්න ඕනේ මේ මිනිහා හැමදාම ගියේ හදන කෙනෙක් කරන්නේ. හරි? ඒක නිසා ඔයාට තේරෙන්න ඕනේ ඔන්න ඔයගේ දෙයක් තමයි මෙතන ෆ්‍රේම්වර්ක්ස් වලින් අපි කරන්නේ. මං ඔයා කියලා නිතන් Taman තනියෙන් හදනවා කියලා අදහස් කරේ HTML CSS JavaScript වැනිලා JavaScript මෙතනදී වැනිලා JavaScript කියන්නේ අපි අර ලිව්ව raw JavaScript වලට ඒ වගේ දේවල් යූස් කරලා තනියෙන්ම ගේ හදනවා. නැත්තම් තනියෙන්ම වගේ වෙබ්සයිට් එක හදනවා නම් ඒකට ගොඩක් කල් යනවා සහ ඒක ඔප්ටිමල් වෙන්නේ නැහැ. ඉතින් ඔය වැඩේම ඔයා බාස් කෙනෙක් එක්ක කරද්දි නැත්තම් මේ විදිහට ඔයා හදන වෙබ්සයිට් එකට ඔයා ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරද්දි ඔයාට තේරෙන්න ඕනේ ඔයාට කරන්න ඕන වැඩේ ගොඩක් ලේසි වෙනවා. මොකද බාස් දන්නවා ඔයාගේ ජනෙලිටි ගන්න ඕනේ කොහොමද? ඔයාගේ හරියටම ප්‍රමිතිය නැත්තම් ඔයාගේ গিදර ගොඩක් පැවැත්ම තියෙන විදිහට හදන්න ඕනේ කොහොමද කියලා ඔයාගේ ඩේටා ටික බාස් ගාව කලින්ම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ෆ්‍රේම්වර්ක්ස් වලනොත් එන්නේ ඔන්නඔහම දෙයක්. HTML CSS වැනිලා JavaScript යූස් කරලා හදන වෙබ්සයිට් එකට වඩා ඉක්මනින් සහ efficiently වඩ කරගන්න පුළුවන් මේ වගේ ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරගන්න ගත්තම. ඒ වුණාට ඔය එකපාර ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරන්න ගියොත් වැඩේ හරියන්නේ නැහැ. මොකද බාස් කෙනෙක් කෙනත් මුලින්ම ඔයාගේ ලෙවල් එකේ ඉඳපු කෙනෙක් තමයි. එයාර එක්ස්පීරියන්ස් එක ගොඩනැගිලා තමයි ඒ ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔය අනිවාර්යෙන් බිගින කෙනෙක් නම් වාට සිද්ධ වෙනවා HTML CSS JavaScript හොඳට මාස්ටර් කරලා ඉන්න. නැත්තම් මේ ෆ්‍රේම්වර්ක් එකක් එකපාර යූස් කරද්දී වාට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. රයිට්. ඉතින් මම මෙතන ෆ්‍රේම්වර්ක්ස් ටිකක් දාලා තිනවා. ෆේමස් ඇන් ෆේවරිට්ම ෆ්‍රේම්වර්ක් එකක් මේක React. මේක ඩිවෙලොප් කරලා තින්නේ මෙටා සමගම විසින්. මේක ගොඩක්ම කට්ටිය යූස් කරන ෆ්‍රේම්වර්ක් එකක්. ඊළඟට මේ තින්නේ Angular. මේක ෆ්‍රොන්ට් එන්ඩ් මේ ඔක්කොම ෆ්‍රොන්ට් එන්ඩ් ෆේම්වර්ක්ස්. මේ තින්නේ Angular. Angular කියන්නේ Google සමගම විසින් නිර්මාණය කරපු තවත් ෆ්‍රොන්ට් එන්ඩ් ෆ්‍රේම්වර්ක් එකක්. මේ තියෙන ස්වෙල්ට් ඇන්ඩ් මේ තියෙන Vue.js මේවා ගොඩක්ම JavaScript බේස් වෙච්ච ඔයගේ වැඩ ටික් කරගන්න පහසු වෙන හදපු ෆ්‍රේම්වර්ක්ස්. මම හිතනවා ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාලට තේරෙන්නේ නැති. මේක ගැන වැඩි කල්පනා කරන්න යන්න එපා. ඊළඟට බලමු මොනවද libraries කියන්නේ කියලා. රයිට්. ඔයා හිතන්න ඔයාට ඔයගේ gedara දැන් හදලා තින්නේ හදපු gedaraට අලුතෙන් දොරවල් ටිකක් දාගන්න ඕන. මේ දොරවල් ටික දාද්දී ඔයාට පුළුවන් විදි දෙකකට දොරවල් ටික දාගන්න. එක්ක ඔයාට පුළුවන් අලුතෙන්ම දොරවල් ටික හදන්න කියන්නේ මම අදහස් කරන්නේ අලුතෙන්ම ගස් අරගෙන එළි ඉරලා ගස්වල පේන්ට් කරලා හරියටම ওই විදිහට ওই ප්‍රොසෙස් එක දිගටම කරලා ඔයාලට පුළුවන් දොර ඔයාගේ හදාගන්න. නැත්නම් ඔයාලට පුළුවන් කඩෙන් ගිහිල්ලා හදපු දොරක් ගන්න. මම හිතනවා මේ දෙකේ වෙනස තේරෙන්නේ නැති කියලා. කඩේ තියෙන්නේ අර විදිහටම හදපු දොරවල් කියලා එහෙම නෙවෙයි හිතන්න ඕනේ. මොකද වැඩේ ලේසි වෙලා තින්නේ දැන් ඔයාලට එකපාර කඩෙන් ගිහිල්ලා ඔයාලට දොර ගන්න පුළුවන්. මේ විදිහට අර ගස් ඉරලා ওই ප්‍රොසෙස් එක කරන්න ඕනේ නැහැ. ඔන්නේ දෙක ඩිෆරන්ස් විදිහට මතක තියාගන්න. ඔය වගේ දෙයක් තමයි අපි ලයිව් බ්‍රීස් යූස් කරලත් කරන්නේ. හිතන්නකෝ මම මෙතන එක්සැම්පල් එකෙන් පෙන්නන අපි ලිව්ව ඔයාලට මතක තියෙන අපි ලිව්ව CSS එක. ඔයාලට මතක තියෙන අපි ලිව්ව CSS එක ඉන්න මම පෙන්නන. මේ තින්නේ CSS ටික අපි ලිව්ව. මෙන්න මේ CSS එක අපි දැනට පොඩි වැඩයි කරගත්තේ මේ ලොකු වෙබ්සයිට් එකක් හදද්දී ඔයාලට තේරෙන්න ඕන ඔයාලට තේරෙවි මේ CSS එක ගොඩක්ම ලයින් 1000 2000 යනවා. ඔය වැඩේම අපිට කරගන්න පුළුවන් CSS වලට අපිට දෙන ලයිබ්‍රරියක් යූස් කරගත්තා නම් ඒ කියන්නේ මං කියන්නේ අර කඩේට ගිහිල්ලා ඔයා CSS දාපු වෙබ්සයිට් එකක් ගත්තා වගේ නැත්නම් CSS ටික ලියාගත්තා වගේ වැඩක් තමයි කරගන්නේ. ඔය වැඩේම කරන්න පුළුවන් අපිට මෙන්න මේ ලයිබ්‍රරිස් ටික හදාගත්තා නම් මං හිතනවා ඔයාලට මං කියන්න හදන එක මොකද්ද කියලා තේරෙන්නත් කියලා. ඒ විදිහටම මේ පින් මං දාලා තියෙනවා CSS ලයිබ්‍රරි ටික. මුලින්ම අපි හැමම ගොඩක් මාස ටේල්වින් කියන CSS ලයිබ්‍රරි එක ඊළඟට බූට්ස්ට්‍රැප් ඇන් මෙටීරියල් ඔය ටික මම දාලා තිනවා ඔයාලට පුළුවන් මේ ටික රිෆර් කරලා බලන්න. මගේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ටේල්වින් වලින් කරන ප්‍රොජෙක්ට්ස් ඕන තරම් ඇති. මම ඒ වගේ ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්න. ඔය දින මුලින් JavaScript ලයිබ්‍රරියක් තියෙනවා jQuery කියලා. මම හිතන්නේ මේ දේවල් ගැන ඔයාලට පොඩි අයිඩියාක් තියෙනවා ඇති. මෙතන මම බේසිකලි අයිඩියා දෙන්න ඕනේ මොනවද මේ හරියටම ෆ්‍රේම්වර්ක්ස් කියලා කියන්නේ මොනවද ලයිබ්‍රරිස් කියලා කියන්නේ. මේ දෙක පටලව ගන්න එපා. ගොඩක් කට්ටිය පටලවගෙන තියෙන ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ මොකද්ද ලයිබ්‍රරියක් කියන්නේ මොකද්ද කියලා පටලවගෙන තින්නේ. මේ දෙකම එකක් නෙමෙයි. මේ දෙකෙන් කරගන්න දේවල් දෙකක් තමයි තියෙන්නේ. රයිට්. අපි යමු ඊළඟ ටොපික් එකට. ඉතින් ඔය ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් ගැන ඉගෙන ගත්තේ තවත් ගොඩක් වැදගත් දෙයක් තමයි මේ වෙබ් ඩෙවලොප්මන්ට් වර්ක් ෆ්ලෝ කියන එක. ඔයා හිතන් මම මෙතන වෙබ් ෆ්ලෝ කියලා අදහස් කරේ මේ විදිහට එක්සැම්පල් එකක් ගමු. ඔයාට ඔයාගේ යාළුවෙක්ට ඔයා වෙබ්සයිට් එකක් හදන්න හදන්නේ එයාට පෝට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් තමයි හදාගන්න ඕනේ. ඔයාට ඒ යාළුවා දෙන්නේ
රෆ් අයිඩියක් විතරයි. මොකද යාළුවා දන්නේ නැහැ වෙබ් ඩෙවලොප්මන්ට් ගැන යාළුවා දන්නේ නැහැ. යාළුවට ඕනේ අන්තිම ප්‍රොඩක්ට් එකනේ. ඔයාට ඒ විදිහට ආයිඩියා එක දුන්නම ඔයා ආයිඩියා එක ප්‍රොඩක්ට් එකක් විදිහට කන්වර්ට් කරන වර්ක් ෆ්ලෝ එක තමයි නැත්නම් ඒ ප්‍රොසෙස් එක තමයි අපි වෙබ් ඩෙවලොප්මන්ට් වර්ක් ෆ්ලෝ එක කියලා කියන්නේ. මෙතන ඔයා දාවුදු මේ මේක ස්ලයිඩ් එකේ තේරෙන්න ඕනේ. ප්ලෑන් කරනවා, ක්‍රියේට් කරනවා, ටෙස්ට් කරනවා, ඩිප්ලොයි කරනවා. මේක ප්‍රොඩක්ට් මේක ප්‍රොසෙස් හතරක් වුණාට මේ අතර සබ් ප්‍රොසෙස් තියෙනවා. ඔයා හිතන්න ඔයාට මුලින්ම කරන්න ඕනේ ඔයා ඔයාගේ යාළුවගෙන් නැත්නම් මම මෙතන ක්ලයන්ට් කියලා අදහස් කරේ ඔයාගේ යාළුව කියලා ගමු. යාළුවගේ ආයිඩියා එක ගන්නවා. ආයිඩියා එක අරගෙන ඔයා ඒ ආයිඩියා එකට හරියන විදිහට Figma එකේ ගිහිල්ලා UI ෆ්‍රේම්ස් ටික අඳිනවා. හරි? ඒක තමයි වෙබ් ඩිසයින් පාර්ට් එක. ඩිසයින් පාර්ට් එක කරලා ඊට පස්සේ ඔයා HTML, CSS, JavaScript නැත්නම් මොකක් හරි ෆ්‍රේම්වර්ක් එකක් React use කරලා අපි වෙබ්සයිට් එක ෆ්‍රොන්ට් එන්ඩ් එක ගහනවා. ඒක තමයි ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කැලට අදාළ වෙන්නේ. හරි? ඕක අපි හරියට ටෙස්ට් කරලා අපි බෑක් එන්ඩ් එකත් හරියට හදලා ඩේටාබේස් ටික කනෙක්ට් කරලා ඊළඟට අපි යුනිට් ටෙස්ට් එක හරියට ලියලා ඊට පස්සේ තමයි අපි යාළුවට ඒක ඩිප්ලොයි කරලා දෙන්නේ. ඩිප්ලොයි කරලා අපි යාළුවට ලින්ක් එක තමයි එයාට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය ප්‍රොසෙස් එක මේ විදිහට වචන හතරකින් ඩිස්ප්ලේ කරාට මම මේක ප්ලෑන් කරනවා නම් අපි හිතන්න ඕක වාට මේ යාළුවගේ රික්වයර්මන්ට්ස් තියෙනවා. යාට ප්‍රොජෙක්ට්ස් කියලා සෙක්ෂන් එකක් ඕනේ. යාට මයි ඩයරිස් කියලා සෙක්ෂන් එකක් ඕනේ. කන්ටැක්ට් මීල්ස් කියලා සෙක්ෂන් එකක් ඕනේ. විදිහට සෙක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ යාළුවගේ රික්වයර්මන්ට්ස් මුලින්ම ලියා ගන්න ඕනේ. අපි සාමාන්‍ය යූස් කරනවා ඒකට නෝෂන් කියලා ඇප් එකක්. මම ඔයාලට පෙන්නනම් මේ නෝෂන් කියන ඇප් එක. හරි මෙතනදී මෙන්න මේ ප්ලෑනින් කියන සෙක්ෂන් එකට අපි බේසිකලි ගොඩක්ම යූස් කරන ඩෙවලොපර්ස් ගොඩක්ම යූස් කරන ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේ නෝෂන් කියන ඇප්ලිකේෂන් එක. නැත්තම් ඔයා හිතන්න ඔයාලට මේ විදිහට කන්බන් බෝඩ්ස් වලින් ඔයාලට පුළුවන් මම දැනට මේ ප්‍රොජෙක්ට් එකක් පෙන්නන්නම් ඔයාලට. මෙන්න විදිහට නෝෂන් එකේ ඔයාලට පුළුවන් ටු ඩු අයිටම්ස් මොනවද තියෙන්නේ, මගේ දැනට මේ ප්‍රොජෙක්ට් එකට තමයි ඇවිල්ලා ඉන්නේ, ටු ඩු අයිටම්ස් මොනවද තියෙන්නේ, ඉන් ප්‍රෝග්‍රස් මොනවද තියෙන්නේ, ඩන් එක කියන්නේ ඔයාලා දැනට කම්ප්ලීට් කරපු අයිටම්ස් මොනවද තියෙන්නේ, මේ විදිහට ටැග්ස් මොනවද තියෙන්නේ, ඔයාලට කරගන්න තියෙන ඔය විදිහට ඔයාලට පුළුවන් නෝෂන් කියන ඇප් එකේ. මම මේ ඇප් එකේ ලින්ක් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේක තනියෙන් යූස් කරන නම් ගොඩක්ම ෆීචර්ස් ගොඩක් ෆ්‍රී යූස් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය, ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ යාළුවට අවශ්‍ය ෆීචර්ස් ටික ටු ඩු කියන සෙක්ෂන් එකේ දාගන්නවා. ඔයා මේක හරියට කම්ප්ලීට් කරගන්න, ඒ කියන්නේ ඔයා හරියට මේක කරගෙන යනවා නම් ඔයාට පුළුවන් ඉන් ප්‍රෝග්‍රස් එකට යූස් කරන්න. ඊට පස්සේ ඔයා හරියට මේක කරලා ඉවර නම් ඔයාට පුළුවන් ඩන් කියන ස්ටේජ් එකට ලකුණු කරගන්න. හරි, ඔය විදිහටම ඔයාට පුළුවන් මේ විදිහට අපි ගොඩක්ම කමියුනිටි එකක් විදිහට නැත්තම් අපි ගොඩක්ම ඔෆිෂියල් වැඩ කරද්දී යූස් කරන මෙන්න මේ ජිරා කියන සොෆ්ට්වෙයාර් එක. මම මේක ලින්ක් එකත් ඔයාලට පල්ලෙහා දාගන්නම්. මේක නෝෂන් තරම්ම යූසර් ෆ්‍රෙන්ඩ්ලි, කියන්නේ ගොඩක් ලේසි නැහැ මේක ඉගෙන ගන්න. ඒනකොට මේක ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වගේ සොෆ්ට්වෙයාර් එකක්. ඔයාලට පුළුවන් මේකත් ඉගෙන ගන්න. හරි, තව දෙයක් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න. මෙන්න මේ eraser.io කියන ටූල් එක. ඔයාලට පුළුවන් මේ ටූල් එක යූස් කරලා ඔයාගේ රෆ් ස්කෙච්ස් ටික මේක මේක ඇඳ ගන්නවා. හිතන්න ඔයාලට බෑක් එන්ඩ් එකක් වගේ මේ තියෙනවා. දැනට ඩිසයින් කරමු මගේ ප්‍රොජෙක්ට් එක බෑක් එන්ඩ් එක. මේ බෑක් එන්ඩ් එක ඔයාලට කොලේක වගේ ලියලා කොහේ හරි තිබ්බොත් ඒ කොලේ නැතිලා යන්න පුළුවන් ඔයාගේ දේවල් නිසා. මම මෙන්න මේ වගේ සොෆ්ට්වෙයාර් එකට හුරු වුණේ ඔය වගේ දේවල්. කියන්නේ මේක ගොඩක්ම සරල බෑක් එන්ඩ් එකක්. ඒ වුණාට මේ වගේ දෙයක් වුණත් එකපාර ප්ලෑන් කරගන්න පුළුවන්, ගොඩක් ලේසි. ඒ වගේම ඔයාලට ඔයාගේ ක්ලයන්ට් මේක පෙන්වන්න ලේසි. මොකද මේක තනින් ඔයාලට ෂෙයා කරගන්න පුළුවන් ඔයාගේ ක්ලයන්ට් එක නැත්නම් ඔයාගේ ඩෙවලොප්මන්ට් ටීම් එකත් එක්ක, බෑක් එන්ඩ් ටීම් එකත් එක්ක. ඔයාගේ දේවල් ගොඩක් මේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. මම මෙන්න මේ eraser.io කියන ටූල් එක ඔයාලට ගොඩක් රෙකමන්ඩ් කරනවා. මේක ඕවර්ඕල් ප්‍රොජෙක්ට්ස් පහකට වගේ ෆ්‍රී. ඒ වුණාට ඔයාලට ප්‍රොජෙක්ට් එකක් විරච්චාම ඒක ආයෙත් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මේක ලින්ක් එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මේ එකකින්වත් මට ස්පොන්සර් කරලා නෙමෙයි මම මේ දේවල් පෙන්වන්නේ. අපි හැමෝම ඩෙවලොපර්ස්ලා ඒ කියන්නේ මෙන්න මේ වගේ ටූල්ස් තමන් දන්න දේ අනිත් අයට ෂෙයා කරගන්න එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් මොනවා හරි මේ වගේ ටූල්ස් දන්න ඕන නම් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. අපි මාත් දවසේ ගොඩක් ඒ වගේ දේවල් ගැන අලුතෙන් ඉගෙන ගන්න. හරි, ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. ඒ කියන්නේ මම මෙතනදී කතා කරපු දෙයක් තියෙනවා. ප්‍රොජෙක්ට් එක ඔයාගේ කෝඩ් එක ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. කියන්නේ ඔයාගේ කෝඩ් එක මැනේජ් කරගන්න ඕනේ ඔයා කොහේ හරි. කියන්නේ කෝඩ් එක කොහේ හරි වා ස්ටෝ කරලා ඔයාගේ වර්ෂන් එක මැනේජ් කරගෙන යන්න ඕනේ. ඒකට පුළුවන් මෙන්න මේ GitHub කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරගන්න. GitHub කියන සොෆ්ට්වෙයාර් එක ඔයාට පුළුවන් මේ GitHub ගැන ඕනතරම් ටියුටෝරියල්ස් තියෙනවා YouTube එකේ හොයාගන්න. GitHub කියන සොෆ්ට්වෙයාර් එකට හුරු වෙන්න ඔයාට පුළුවන්. කොච්චර ඔයාට තේරෙයි මේ GitHub වලට හුරු නම් කොච්චර ලේසිද කියලා ඔයාගේ ටික් කරගන්න. ඔයාට GitHub ගැන කියාල් දෙන්න ඕන නම් ඔයාට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි GitHub ගැනත් වීඩියෝ එකක් කරගෙන යමු. රයිට්, මං හිතනවා දැන් ඔයාලට මෙන්න මේ ඩෙවලොප්මන්ට් වර්ක් ෆ්ලෝ එක කොහොමද වෙන්නේ කියලා තේරෙන්නේ නැති කියලා. හරි, අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟ ස්ලයිඩ් එකේ අපි කතා කරනවා රෙස්පොන්සිව් ඩිසයින් ගැන, ගොඩක්ම ඉම්පෝර්ටන්ට් ටොපික් එකක් ගැන. රයිට්, ඉතින් මේ රෙස්පොන්සිව් ඩිසයින් එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට මම දැන් පැහැදිලි කරන්න. ඉතින් මේ තියෙන්නේ YouTube එක.
यूट्यूब बलन मे तीन दिनटमें डेस्कटॉप विसीबल तीन सैज वाट पे मेक मम पोटी करना मम मेक पोटी करगने अद्दी बलने की आ हेडे विनास्करण हेडी मे दी बलने पोटी करगने अद्दी एक हेडे बलन उन्नदेमट पेना तानी वीडियो इतर मैं तव पोटी करगने बलने वीडियो हर अटम मग स्क्रीन के सैज पोड़े बलन मैं आयत लगने अद्दीका लगी उन्नमेंट वीडियो दिखा उन्न वैडे रेस्पॉन्सिव डिजाइन आप हदने वेबसाइट यूजर्स मे लिंक लगे यूट्यूब डॉट कॉम के लिंक आने डेस्कटॉप स्मार्ट टीवी के पवा यूट्यूब लगे पुलवा एक स्क्रीन सैजेस आप हदन वेबसाइट ओण स्क्रीन सैज सैज हर ये पेन आप हदन ओकर आप किया रेस्पॉन्सिव वेब डिजाइन किया हर मित्र मैं एग्जांपल दिन बलान मे वेबसाइट वाड़े टैबलेट हरीट पेन अगे मोबाइल हरीट यूजर फ्रेंडली विधि पेन अभी मैं रेस्पॉन्सिव डिजाइन कदा कर मे रेस्पॉन्सिव डिजाइन कर वीडियो तपे चैनल मैं डिस्क्रिप्शन दी मेतन रेस्पॉन्सिव डिजाइन कथा कर अनिवार्य कथा करोने अपे ब्रोसर डेवलपर टूल्स मन दंगवाट क्रोम के डेवलपर टूल्स पड़ी ऐडिया दिना बलन मेक लघु करना लघु कर डेवलपर टूल करना वे ब्रोसर राइट क्लिक करना रीसेट करना रीसेट कर राइट क्लिक करना मैंने इंस्पेक्ट की पैनल इंस्पेक्ट की पैनल गया मेनमे मनोहर दिया ओपन मम्मे मेनमे द्लोज करना क्लोज कर तरह वाड़ पैन मे तीन एस टी एम एल मेनमे इलेमेंट्स की टैब तीन अगे एस टी एम एल मम मेन मेतन मेक पुट क्लू कर अरे वाट पेन पत्ंग वाट वागे यूट्यूब अप्लीकेशन ओपन लाती मेद्र पत्ंग वाट वागे डेवलपर टूल्स उन्न मे डेवलपर टूल्स मे वीडियो कथा करें मम मे डेवलपर टूल्स एटते तीन मेने मे रेस्पॉन्सिव की टैब गीट पेन गील मम्मी टीका तवट लुकर मेन मेतन मेन मे रेस्पॉन्सिव की टैब मन दिन वाड़ पेन मेन मेतन रेस्पॉन्सिव की ऑप्शन कट्टी लाती मेतन दैंट वागे ब्रोस विते हईट पेना बड़ा मे तीन वागे वेबसाइट पाल मे तीन वेबसाइट मेतन पेना स्क्रीन सैजन आप गुड़क दुर्ट एक सैज मैंने मेतन विते गुड़क हितान सर बड़ा विते अड़ी रही मम्म मेतन अड्डी रही विते अड़ी विन हटि हरी मम्म मेतन तब वेबसाइट वाट हर रेस्पॉन्सिव पेना मे तीन दंट अभी वेडगर प्रोजेक्ट मेके वाड़ा टेन्डर्स विस्तर आगन मेक दंट अभी मेक मे प्रोजेक्ट दिन वेडगेट वाला रेस्पॉन्सिव डिजाइन हरीट पेन मम्मे तीन वेबसाइट के वेब लेआउट मेक मैं राइट क्लिक कर लाइट इंस्पेक्ट करना इंस्पेक्ट कर फस्ट वाड़ा रेस्पॉन्सिव टैब वाला रेस्पॉन्सिव टैब फस्ट वाड़ पेन अपे वेब पेज आईफोन 12 पेन मिनमेट हरीट रेस्पॉन्सिव पेन मम्मी के विनाकर पेन टैबलेट सैज मम्मी मे मे दर टैबलेट सैज से दागना रईट मम्म टैबलेट सैज से दागर बस वाड़ पेन बलन टैबलेट पेन दिए बलन मेग हर यूजर फ्रेंडली अभी हदल तीन मेग टैबलेट सैज से पेन मिनमे विधियम तम मम्मी आयत रेस्पॉन्सिव दागन वाड़ पेन मेग रेस्पॉन्सिव हटी मे वाल टैबलेट सैज मारे मे विधि आप स्क्रीन सैज वैडे मेग मे विधि हर डेस्कटॉप सैज लुकना रेस्पॉन्सिव डिजाइन ऐडिया की तरह दिनों फ्रंट एंड डेवलपर उना हर मैंने मैं रेस्पॉन्सिव डिजाइन वाला अनिवार्य हितो ना यूजर फ्रेंडली अति अड़ेनो आगे वेबसाइट मैं हितना पड़ी ऐडिया क्या हर ईलगटा टॉपिक मैंने ब्रोसर कंपैटिबिलिटी ब्रोसर कंपैटिबिलिटी हदन वेब पेज बहिता क्रोम के हर पेन ऐन सफारी पेन विनम वेबसाइट वहां वाला एक्सपीरियंस मैं समहार वेब ब्रोसर्स वाले समहार फीचर्स समहार वेब ब्रोसर्स मॉडर्न वेब ब्रोसर्स वाले तीन फीचर्स अभी अपडेटेड वेब ब्रोसर्स वाले नती मेतन समहार समहार एस टी एम एल टैग समहार गूगल समहार एस टी एम एल टैग क्रोम सफारी के दाने वाने मे वे एस टी एम एल टैग तीन इतकोड़े इवे एस टी एम एल टैग तीन कंटेंट सफारी के पेन है ये अवल तीन इन अवल टी हर बला वेबसाइट हदन हदागने अद्दी एक क्या टेस्ट करना टेस्टिंग कुछ मैं इकता मैं टेस्टिंग के लिए इन
බ්‍රෝස කැම්පැටිබිලිටි එක අපි හරියට බලන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මෙතනදී අපි බලන්න ඕන බ්‍රෝස කැම්පැටිබිලිටි ලිස්ට් එකක් ගැන. හරි? මෙතනදී බ්‍රෝස කැම්පැටිබිලිටි ලිස්ට් එක මම ඔයාලට කියා දෙන්නම් මෙන්න මේ විදිහට. මේ විදිහට සමහර වෙබ් බ්‍රෝසර්ස් වල CSS Flexbox කියන ප්‍රොපර්ටි එක තාම ඇවිල්ලා නැහැ. සමහර වෙබ් බ්‍රෝසර්ස් තියෙනවා සමහර HTML element සමහර HTML මම example එකක් විදිහට දෙන්නම්. Video element කියන එක සමහර වෙබ් බ්‍රෝසර්ස් වල ඇත්තටම තාම ඇවිල්ලා නැහැ. समहार औटेट वेब प्रोसेस प्रोसेसमेंटे सी एस एस ग्रीट की हरियटन है समहार विधिटे समहार लाट रेस्पॉन्सिव डिजाइन के हरियट वेडर है समहार लाट अपिदान फोन इतान मनोहारी मोन्टेस्टर फोन एक अपि क्रोम के पेन नोट अपे एज के पेन है हरियट एक अवल तीन पुलवा समहार फोम इलेमेंट अब हरियट पेन समहार इमेजेस हरियट लोड प्रश्न तीन अलगे प्रश्न तीनवा ඒ විදිහට අපි හරියට ඒක ටෙස්ට් කරන්න ඕනේ. ඒක තමයි මම මෙතන අදහස් දෙන්නේ. ඒ කියන්නේ මම ඔයාලට මෙතනදී යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඔයාලට තවදුරටත් මේ බ්‍රෝසර් කැම්පැටිබිලිටි කොහොමද ටෙස්ට් කරන්නේ වගේ දේවල් ගැන හරියටම බලන්න පුළුවන් ලස්සන හරියටම ලියපු ගොඩක් හොඳට ලියපු ආටිකල් එකක් තියෙනවා. මම ඒක යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒක කියවම ඔයාලට පුළුවන් බ්‍රෝසර් කැම්පැටිබිලිටි ගැන ලොකු නොලෙජ් එකක් ගන්න. ඉතින් ඒකේ හරියටම කතා කරලා තියෙන මොකද්ද browser compatibility කියන්නේ කොහොමද අපි browser compatibility එක ටෙස්ට් කරන්නේ මොනවද ඒකට තියෙන applications වගේ දේවල් ගොඩක් ගැන කතා කරලා තිනවා මම ඒක link එක පල්ලා description එකේ දාලා තියන්නම් මොකද මේ හැම දෙයක්ම මම කතා කරන්න ගත්තොත් ඔයාලට boring වෙනවා සහ මේ video ගොඩක් unnecessary දික් වෙන එක තමයි වෙන්නේ හරි මම හිතන ඔයාලට browser compatibility එකකින් මම අදහස් කරේ මොකද්ද කියලා ඔයාලට පොඩි idea එකක් එන්නේ නැති ඒක අනිවාර්යෙන් front end developer කෙනෙක් වුණාම වා अनिवार्य चेक करे कंप्लेक्स टॉपिक्स टॉपिक्स इंक्लूड करे अनिवार्य कथा परफॉर्मेंस ऑप्टिमाइजेशन मेतन समहार देवाल मेतन मिनिमाइज एचटीटीपी रेस्पॉन्स वगे देवाल तीन इधे मे देवाल वेडी हित अभी दंड देवाल बल ऑप्टिमाइज फोन्स ऑप्टिमाइज फोन्स की अने वो समहार वेब ब्राउज़र्स वाले मैंने फोन्स लोड गुडाया මේ ෆොන්ට්ස් ලෝඩ් වෙන ගොඩක් වෙලා යන එක අපිට මේක ඔප්ටිමයිස් කරලා අපේ කෝඩ් එක ඔප්ටිමයිසේෂන් හදලා ඒකට ලෝඩ් වෙන්න යන ටයිම් එකේ ඕක ෆොන්ට්ස් වලටත් එකයි සමහර animations වා හිතන්න මොකක් හරි animation එකක් වා හදලා දිනවා ඒ animation එක ලෝඩ් වෙන ගොඩක් වෙලා දැනගත්තත් ඇති ඔය සමහර වෙබ්සයිට් තියෙනවා ඒ වෙබ්සයිට් එකට දාපු animation එක නිසාම තමයි මේ page එක ලෝඩ් වෙන්න යන ටයිම් එක ගොඩක් වැඩි වෙලා තියෙන්නේ ඉතින් ඔය අන්නේ performance optimizations ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ front end web page එක හදාගෙන යද්දී මොකද මේ animations වගේ දේවල් අනිවාර්යෙන් web page එකේ implement කරන්නේ front end developers මොකද back end developers ලා ඕවා ගැන දන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ දාලා තියෙන set එක තමයි අපිට optimization ශරිතේ basically කතා කරන්න තියෙන්නේ. මෙතන images optimization ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. මොකද හිතන්නකෝ ඔයා MB 10 ගේතර image එකක් දාලා තිනවා වගේ hero section එකේ load වෙන. ඔයා හිතයි දෙක tag කරලා load වෙයි කියලා හිතන්නකෝ. 3G වගේ තියෙන පැත් එක phone එක use කරන කෙනෙක්ට මේ image එක load වෙන ටික වෙලාවක් යනවා. එතකොට ඔයාගේ web page එක ඔයාගේ website එක user friendly කතිය තමයි අඩු වෙන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් මේ performance optimization යටතේ තියෙන කොටස් ටිකත් හරියටම test කරන්න, හරියටම ඉගෙන ගන්න ටික test කරන හැටි front end developer කෙනෙක් වුණාම මම මෙතන දාලා තියෙන text මේ මම මෙතන දාලා තියෙන step ටිකව හරියට follow කරන්න. ඉතින් මේ browser caching කියන එකත් ඔයා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න topic එක. මේක ගැනත් මම deeply කතා කරන document එකක් පල්ලා description එක link එක දාලා තියන්න. මොකක්ද මේ browser caching කියන්නේ කොහොමද අපි මේක ඔයාගේ වෙබ්සයිට් එකට හරියන විදිහට improve කරගන්න කියලා. ඉතින් මම හිතනවා මෙන්න මේ performance optimization කියන කොටස ගැනත් ඔයාලට පොඩි idea කියන්න ඇති කියලා. මම මේක deeply කතා කරන්නේ නැත්නම් ඔයාලට මේක boring වෙනවා. ඒ වගේම මේක අවශ්‍ය අනිවාර්ය දේවල් මම අනිව හැම එකක්ම description එකේ links දාලා ඇති. ඔයාලට පුළුවන් ඒ ටික refer කරන්න ඒ ටිකට ගිහිල්ලා. හරි අපි යමු අපේ ඊළඟ slide එකට. ඊළඟ slide එකේ මම තවත් වැදගත් දෙයක් ගැන කතා කරනවා මේ accessibility එක අපේ website එක accessibility එක අපි කොහොමද හදාගන්නේ නැත්නම් මොකක්ද මේ accessibility කියන්නේ කියලා. Basically වාගේ website එකේ තියෙන user experience එක. වාගේ user friendly ගතිය තමයි accessibility කියන්නේ. වා හිතන්න වාගේ website එක සුපිරියටම colors දාලා animations දාලා හදලා තිනවා. ඒ වුණාට user accessibility එක අන්තිම. එතකොට ඒ web page එකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ visual disabilities තියෙන කට්ටිය ගොඩක් වෙලාවට screen readers use කරනවා. स्क्रीन रीडर्स वर्ल्ट पुलवांग विधिता में अपे वेब पेज हरियट हदागने मैग्निफिकेशन सॉफ्टवेयर यूज करना मे तीन मम्मे डिस्क्रिप्शन साइड विधियट में मैग्निफिकेशन आगे वेबसाइट लुक कर लाइट वाट एव हरियट में ऑप्टिमाइज कर लदन पुला मे देवल हेमदेव करने का लेसी ना है मे देवल हेमदेक दालती दुलवाना वाट वेब पेज हिता मुलिम यूसर्स
ඉතින්නකො මාසෙන් මාසෙ යූසර්ස්ලා 10000 වැඩි වෙනවා කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකේ යූසර් බේස් එක අවුරුද්දක් විතර වෙද්දි 50000ක් විතර යූසර්ස්ලා යූස් කරනවා. අන්න ඒ වගේ තැනකදී තමයි ඔයාට මෙන්න මේ වගේ අවුල් වෙන්න පුළුවන්. ඉතින්නකො එතකොට ඔයාගේ වෙබ්සයිට් යූස් කරන යූසර්ස්ලා වැඩි වෙද්දි මෙන්න මේ වගේ ඩිසබිලිටිස් තියෙන කට්ටියත් ඔයාගේ වෙබ්සයිට් එක යූස් කරනවා වෙන්න පුළුවන්. නැත්තම් ඒ ඩිසබිලිටිස් තියෙන අය ඔයාගේ වෙබ්සයිට් එකේ මේ තියෙන අවුල නිසා ඔයාට ඒ යූසර්ස්ලා සෙට් එක අයින් වෙන්න පුළුවන්. කියන්නේ ඒ යූසර්ස්ලා සෙට් එකත් ඔයාට ගන්න පුළුවන්. ඔයා මේ විදිහට හරියටම මේ ඔයාගේ වෙබ්සයිට් එක ඔප්ටිමයිස් කරලා තිබ්බනම්. ඉතින් ඔය වගේ දේවල් නිසා තමයි දැනට මේ ඩාර්ක් මෝඩ් කියන එකත් ඉම්ප්ලිමන්ට් වෙලා තින්නේ. ඔයා දන්නවා දැන් හැම වෙබ්සයිට් එකකටම ඩාර්ක් මෝඩ් කියන ෆීචර් එක ඉම්ප්ලිමන්ට් කරනවා. අපි අලුත් වෙබ්සයිට් එකට ගිහුවාම බලන්නේ කොහොමද මේකේ ඩාර්ක් මෝඩ් දාගන්නේ කියලා. හරි. ඔය විදිහම කරන්න ඕනේ තමයි. තව මේ විදිහට මේ අපි අපේ වෙබ්සයිට් එක හදන්නකො ෆෝම් එක ෆිල් කරන්න තියෙනවා අපිට. සයින් ඉන් ෆෝම් එක ෆිල් කරන්න දිනන කියලා. ඒකේ දන්නේ නැහැ කොහොමද ඔයාගේ ඒකේ ඔයා දාලා නැහැ මේ තියෙන්නේ යූසර් නේම් එක ගහන්න ඕන ෆීල්ඩ් එක, මේ තියෙන්නේ ඊමේල් එක ගහන්න ඕන ෆීල්ඩ් එක. අපි ඊමේල් එකක් වැරදියට ගැහුවොත් මෙතන මේ හරියට මේ ඊමේල් එක එන්ටර් කරන්න පාස්වර්ඩ් ෆීල්ඩ් එක ගන්න හරියට ප්‍රොටෙස්ට් එක දෙන්න අපිට මේක කැපිටල් ලෙටර්ක් ඕනේ, මේ විදිහට දෙන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ ෆෝම්ස් ඇසෙසිබිලිටි එක කියන්නේ. ඒ විදිහට හරියට ඇසෙසිබිලිටි මේ ෆෝම්ස් ඇසෙසිබිලිටි එක නම් අනිවාර්යෙන්ම ඔයා ඉම්ප්ලිමන්ට් කරන්න ඕන ෆීල්ඩ් එකක් නැත්නම් ෆීචර් එකක් ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඒ ටික හරියට බලන්න ඕන. ඊළඟට error handling එක හරියට කරන්න ඕනේ. ඒක ගැන මම කතා කරන්න අවශ්‍ය නැහැ. මම හිතනවා ඔයාලට ඒ දේවල් තේරෙන්න ඕනේ කියලා. ඒ වගේම මෙන්න මේ ඉමේජස් වලට දාන alternative tags කියන එක. මේ old tags කියන්නේ හිතන්නකෝ ඔයා දාන ඉමේජ් එක හදිසියෙවත් web page එකේ load වුනේ නැත්නම් අපි ඒකට old tag එකක් දාන ඕනේ නේද? ඉතින් අපි කරන videos වලත් අපි හරියටම ඔය දේ කරනවා. මේ ඕල් ටැග් එක ගොඩක් කට්ටේ නොදා යනවා. ඔගේ ඔගේ අවශ්‍යතාව වෙන හිතන්නකෝ මේ ඉමේජ් එක ලෝඩ් වෙන්නේ නැති නේද කියලා. ලෝඩ් වෙන්නේ නැතුනාම මෙතන තියෙන ලෝගෝ එක, මෙතන තියෙන අපේ හව ඉමේජ් එක, මෙතන තියෙන මොකක් හරි මේ ඉමේජ් එක ඔය විදිහට අපි කියන්න ඕනේ මොකක්ද මේ තියෙන්නේ කියලා. ඔක තමයි මෙන්න මේ ඉමේජස් වලට ඕල්ටර්නටිව් ටැග්ස් දාන්න යූස් ටැග්ස් යූස් කරන්න අපි පුරුදු වෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට අපි අපේ වෙබ්සයිට් එකේ ඇක්සෙසිබිලිටි එක තවත් වැඩි වෙනවා. මම හිතනවා මෙන්න මෙතනදී මම කතා කරන්නේ ටොපික්ස් ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. මං ඇයි මේව දැම්මේ කියලා ඔයාලට තේරෙන්න ඕන. හරි, ඔන්න අපි දැන් අපේ ඩිස්කෂන් එකේ හොඳම හරියට අවිල්ල තියෙනවා. අපි දැන් කතා කරමු මොනවද ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් විදිහට කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් කියලා. ඉතින් මෙතන මම ප්‍රොජෙක්ට්ස් ලිස්ට් එකක් දාලා තිනවා. මේවා එකිනෙක ගැන මම ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලටම පුළුවන් මෙතන තියෙන ලිස්ට් එක රිෆර් කරන්න, නැත්නම් ඔයාලට පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මේ ටික රිෆර් කරන්න. මම මෙතනදී මේක වෙන් කරගන්නේ නැහැ බේසික් ප්‍රොජෙක්ට් එකක් නැත්නම් බිගින ප්‍රොජෙක්ට් එකක් ඉන්ටර්මීඩියට් හාඩ් ලෙවල් ඔයාගේ මේක වින් කරගන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් උනතනම් ප්‍රොජෙක්ට්ස් ගැන අයිඩියාවක් ගන්න. මෙන්න මේ ප්‍රොජෙක්ට්ස් වල සමහර ප්‍රොජෙක්ට්ස් වල මම අපි මෙතන අපේ වීඩියෝ සීරීස් වලත් ඇති මේ ඇප්ලිකේෂන් ටුඩු ඇප්ලිකේෂන් එකක් හදන හැටි ඇති. අපි දැනට මියුසික් ප්ලේ එකක් හදන ඇප්ලිකේෂන් එකක් ඇති, ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් හදන ඇප්ලිකේෂන් එකක් ඇති, බ්ලොග් එකක් හදන එකක් ඇති, පෝට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් හදන එකක් ඇති. ඔයගේ වෙබ්සයිට්ස් හදන හැටි අපි කතා කරලා තිනවා අපේ වෙබ්සයිට් මේ අපේ channel එකෙත්. මම මේ videos පල්ලෙහා description එකේ දාන්න, සහ තවත් ඔයාලට අවශ්‍ය වෙන videos ටිකක් මම ඔයාලට දාලා තියෙනවා. projects video set එකක් සහ discussion set එකක් ඔයාලට අවශ්‍ය වෙන මේ video description එක අනිවාර්යෙන් බලන්න. ඔයාලට ගොඩක් වැදගත් resources ටිකක් අනිවාර්යෙන් මම දාලා තියෙනවා. right, ඔන්න එහෙනම් අපි end එකට ඇවිල්ලා තිනවා. මං හිතන ඔයාලට දැන් පොඩි ඐඩියාවක් ඉන්නේ නැති මොකක්ද ෆ්‍රොන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ. ඔයාලට පොඩ්ඩක් තිබිච්ච ප්‍රශ්න ටිකක් විසඳිලා යන්නේ නැති, ඒත් තාම විසඳුනේ නැත්නම් අනිවාර්යෙන් ඔයා කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. අපි ඒ දේවල් ගැන කතා කරමු. හරි, ඉතින් මෙන්න ඇඩිෂනල් රිසෝර්සස් ටික මම ඔක්කොම පිළිවෙලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා ඇති. ඉතින් ඔයාලට අවශ්‍ය රිසෝර්ස් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ ටික ගැන රිෆර් කරන්න. right, එහෙනම් මේ front end development කියන්නේ ලොකු ෆීල්ඩ් එකක්. ඒක එකපාරටම enter වෙන්න බෑ. ඒකට පුළුවන් step තියෙන. මේ step ටික හරියට follow කරත් ඔයාලට පුළුවන් හොඳ front end developer කෙනෙක් විදිහට industry එකට යන්න. ඉතින් මම හිතනවා මේකෙදි මම හැම කෙනාටම සාධාරණයක් කරන්න මේ වීඩියෝ එකේදී මම හිතනවා ඔයාලා මොන හරි ideaක් ගන්න ඇති front end development කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තමයි මම මෙතනදී කියපු මොන හරි දෙයක් වැරදිලා තියෙනවා නැත්නම් මම මෙතනදී තවත් ඇඩ් කරන්න ඕන මොන හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් comment section එකේ ඒ දේවල් අපිත් එක්ක ෂෙයා කරගන්න. right, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මොකක්ද මේ back end development කියන්නේ කියලා.